හැබැයි මම බුදු දහම තුළ මම අනිත් මම ගොඩාක් මේ මම ගොඩාක් මියසික් කරද්දි මගේ ජීවිතේ මට හම්බෙලා තියෙන්නේ ක්‍රිස්තියානි අය, කතෝලික අය. මම ඒ බුදු දහම තුළ ඒ හැම ආගමකටමත් මම ගරු කරනවා. ඉතින් මම පුළුවන් තරම් මම කියන කෙනාව මොකද්ද මේ අවබෝධය කියලා, ඒ කියන්නේ මම කියන්නේ මොකද්ද මේ පැවැත්මක් නේද, මේ මොකද්ද මේකේ ගණ්ඩ දෙයක් තියෙනවද නැද්ද, එහෙම පරීක්ෂණයක ඉන්නවා. මම ආරාධනා කරනවා සියලුම මිනිස්සුන්ට මේ ලෝකෙ ඉපදිලා තියෙන හැම කෙනෙක්ම තම තමුන්ගේ ආගම අනුව තම තමුන් ප්‍රැක්ටිස් කරොත් මයින්ඩ් එක, ඒ කියන්නේ ශරීරය ගොඩ නගා ගන්න හදනවා වගේම ව්‍යායාම ආරාමයේ පද්ධතියින් එක්ක මනස කියලා දෙයක් තියෙනවා මයින්ඩ් එක. ඒකත් මේ කොහොමද වැඩ කරන්නේ, කොහොමද ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ, කොහොමද තණ්හාව, වෛරය, තව කෙනෙක්ව නුරුස්සන දේවල්, විශේෂයෙන්ම ජනප්‍රිය වෙනකොට ඒ වගේ දේවල් තියෙනවා ගොඩක්. තව කෙනෙක්ගේ දක්ෂතාවයක් අගය කරන්න බැයි නම් ඒක මනසට එන්නේ නැත්තම්, ඒ වගේම විශේෂයෙන් මේ දේශපාලකයන්ගේ ඇසිරීම, ඒව ගැන අධ්‍යයනය කරද්දී හරි පුදුම හිතෙනවා මේ දේශපාලකයෝ මේ මිනිස්සුන්ට පුළුවන් නම් මෙන්න මේව ටික ප්‍රැක්ටිස් කරන්න, මේ මිනිස්සු මේ රට හදයි කියලා මට විශ්වාසයි. මේ මිනිස්සු මේ අර ශ්‍රීමාබෝධිය ගාව ශ්‍රීමාබෝධින් වහන්සේට නලල තියන් ඉන්නවා මේ රට හද. මං හිතන්නේ මොනා හරි තව සල්ලි අම්බයන් මට තව මිනිස්සුන්ව රවට්ටන්න ලැබියන් කියලා ප්‍රාර්ථනා කරනවා වෙන්න ඇති. එක්කො සිය දිගට මේක මට ඉන්න ලැබියම් වගේ දේවල් මිසක් මේ මිනිසුන්ගේ හිත හදාගන්න විදිහක් මං හිතන්නේ මේ මිනිසුන් කිසිම ප්‍රැක්ටිස් එකක ඉන්නව ඇති කියලා. බොරුවට බුඩිස් මේක බුඩිස් කන්ට්‍රි කියලා මේ ඉන්න දේශපාලකයෝ කිසිම දෙයක් මං හිතන්නේ බුදු දහමෙන් අරන් ඇති කියලා. ඔය ඉන්න ගිය ආණ්ඩුවල හිටපු උණුයි මේ ආණ්ඩුවල ඉන්න උණුයි එක එක්කවත් අපි ඉගෙන කතා නොකර ඒක ප්‍රැක්ටිස් කරලා ඒක මේ ප්‍රැක්ටිකලි අත්දැක බලන දෙයක් බුදු දහම කියන්නේ. එතකොට මේ පාලකයෝගේ ඉඳලා මේක හැදෙන්න ඕනේ. ඉතින් එහෙම මේ පාලකයෝ මේක අරගෙන, පාලකයෝ විතර නෙමෙයි භික්ෂූන් පවා මේක අරගෙන මේක ප්‍රැක්ටිස් කරන්න පුරුදු කෙරෙවොත් භික්ෂූන්ට ලොකු කාර්යභාරයක් තියෙනවා. භික්ෂූන් වහන්සේලාට මම සංඝරත්නයෙන් මම සමාවය දිනවා. මේ භික්ෂූන් මේ චීවරධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔබ බලන්න දැන් කතාව වෙන පැත්තකට යනවා. ඔබ බලන්න බෝම්බයක් පිපුරුවේ. මේ බෝම්බ පිපුරුවට පස්සේ මිනිස්සු මාර එකමුතු වුණානේ. ජාති ભેද ආගම් ભેද වලින් තොර පුදුම එකමුතු වන්නේ. ඒ එකතු වෙලා 225ටම මේගොල්ලෝ බැන්නනේ. ඒ කියන්නේ මේගොල්ලෝ එපා, මමත් එහෙම කිව්වා. මේ එපා, මේගොල්ලෝගේ වරදින්ද තමයි මේ හැමදේම වෙන්නේ කියලා. හැබැයි කෝ මිනිස්සුන්ට ඒවා අමතකයිනේ දැන්. දැන් අන්න අරක පස්සේ යනවා, මේ පස්සේ යනවා, අරයාගේ පස්සේ, මෙයාගේ පස්සේ. අපේ මිනිස්සු ඉඳ තමයි මේ රට හදා ගන්න බැරි කියන එකයි මගේ.